අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා පින්වත්නී බුදුරජාණන් වහන්සේ අප හැම දෙනාටම ඉගැන්වා මේ ලෝකයේ යථාර්ථය දකින පටිපාටිය යථාර්ථයේ කියන එක ඇස්සලින් දැකළගන්න තේරුම්ගඩ බෑ. යථාර්තය දැකග්ඩ තියන්නේ මනසින් මසැසින් නිෙවෙේ. ලොකේ පරමාර්තය මේ අපි හිතනවට වඩා වෙනස්. ඇහැට පේන සීමාවට වඩා. පරමාර්තය වෙනස්. තුටේ පරමාරතය තුළ තියෙන කාරණ, ඇහින් අල්ලන්න බෑ. සම්පූර්ණයෙන් ඇැහින් කණින් අත් දකින්න පුළුවන් පරමාර්තය පිළිබඳ පනිවිඩේ විතරයි. ඒ පනිවිඩේ විතරක් මතුකර ගත්තට බෑ එක සන්තානගත අවබෝධයක් තුළින් ඒ දකිින් ඕන. සන්තානගත අවබෝධයක් විදියට තමන්ගේම හදවතින් දැක්කොත් විතරයි ඒ ධර්මය, ප්‍රායෝගිකව ප්‍රතිඵල හදාගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ ජීවිතය තුළින්ම එක දකිඩෝන එතුළ මේ දකින ශ්‍රාවකයකුට බුදුරජාණන් වහන්සේ වදාලා නිරන්තරයෙන්ම නිරතුරුවම විවිධකාර පැතිකඩවල් ඔස්සේ යථාර්ථයේ දකින පරියාය ඒවට අපි කියනවා ථ කිය තු ධර්මය විශ්වාස කරගෙන ධර්ම මාර්ගීටආපු ශ්‍රාවකයෙක් එබඳු කර්මස්ථානයක තුළින් ගැඹුරින් මනස තුළ අභ්‍යන්තරයට කිදා බැහැලා ඒ කරමස්ථානය හොඳට වඩාගෙන යනකොට එයාට ඇහැට පේෙන් නැති ඇැට අහුවෙන් නැති අතාර්ථයක් අහුෙන්න්න පටන් ගන්නවා මනසට යථාර්ථය කියන එක ඇස්වලින් දකින්න බැරි නිසා යා මනැසින් ඒකාරණය දැකගන්න දැන් අද මේ දේශනාවෙන් අපි ඔබට මතක් කරන්නේ ඔබට ඉතාම වැදගත් භාවනාවක් සම්බන්ධවයි. ඒ තමයි ධාතු මනසිකාරය ධාතු මනසිකාරය කියල කියන්නේ බොහෝම වැදගත් භාවනා කරමස්ථානයක් සෝතාපන්න වෙන ශ්‍රාවකයකුට බොහොම ඉක්මින් නික්මනින් ධර්මය කරා පැමිණෙන්ට පුළුවන් අවස්ථාවක්. සාමාන්‍යෙන් පින්වත්න බුදුරජාණන් වහන්සේ වදාලේ අපේ අධ්‍යාත්මය තුළ මේ සක්කාය දිට්ටිය තමයි පලවිෙනීෙන් දුරු කරගන්න තියන්නේ. සක්කාය දිට්ටිය කියල කියන්නේ, ස්කන්දයන් පිළිබඳ මම කියල හැඟීමක් අපි තුළ පවතිනෝ. මගේ කියල හැඟීමක් අපි තුළ පවතිනෝ. මගේ ආත්මය කියල හැඟීමක් අපි තුළ පවතිනෝ. මම මගේ මගේ ආත්මය කියලා ස්වභභාවයක් මගේ මනස තුළ හැප්පෙනවා. එතටේ මගේ මනස තුළ හැපෙන ස්වභාවය, සම්පූර්ණය දුරු කරගන්්ඩ මම මොකාක්කරි වැඩපිළි වෙලා අනුගමනය කරන්න ඕන කියලා හැම්ම කෙනෙකුටම හිතෙන් ඕන. බුද්ධශ්‍රාවකයකුට. අවාසනාවකට එක හැමෝටම හිතෙනෑ. හේතුව තමයි. මෙවිදර්ශනා ඥානය කියන එක හැමෝට ම දාල එකක් නෙමි. එක හැමෝටම රුස්සන්නෑ. පන්නත්න. කය පිළිබඳ අවබෝධ කරගන්න කායානු පස්සනාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ කර්මස්ථාන ගණනාවක් පැහැදිලි කරලා තියනවා. ඒකේ වැදගත්ම කොට්ටාසයක් තමයි මේ ධාතු මනසිකාරයේ කියල කියන් ත්‍රමී කය පිළිබඳව මම මගේ මගේ ආත්මේ කියලා තන්හාමාන දිිප්ටි වස්සයෙන් අල්ලගෙන ඉන්න ගතියක් අපේ හිත තුළ පවතිනවා. ඒ තන්නාමාන දිප්ටිවස්සින් අල්ලාගෙන නිරම්තරයෙන් ඒවාට බැදිලා ඒවටම ගිලා බැහැල පවතින ජීවිතේ කොහොමද අවබෝධී කරා යන්න කෙල ගොඩක්දනි අපෙන් අහනෝනි එබඳ උස්්‍රාවකයකුට මේ කය පිළිබඳ පවතින අසාරත්වේ මේක සරුසාර දෙයක් විදියටන පේණ මේ කය කියන්නේ බොහම වටිනා දෙයක් විදියට අපිට පේන්නේ මේ කය අපිට නිරන්තරයෙන් සුකාස්වාදයක් ගෙනත් දෙනව කියලා අපිට තේරෙන්නේ. නමුත් ධර්මය තුළින් බලනකොට තේරෙනවා මේ කය ඒ හිතන විදිී වටිනාකම් සහිත ස්වභාවයක් නෙමේ. මේ කයේ බඳු තත්ත්වයක් නෑ. මේ කය පවතින යථාර්ථය වෙන එකක්. මේක මගේ වසන්ගේ පවත්වන්න්න බැරි එකක් කියලා මෙහම බණවලදි කිව්වට. ගඩාධනෙක් කියනවා හාදුුරණේ දේශනාවදිහම කිව්වට ජීවිතය අපිට එහෙම දැනනෑ කියලා ජීවිතය එහෙම දැනෙන්ඩනං මෙබඳු භාවනාවක් ඒ ශ්‍රාවකයාට තියෙන්නෝන් එතකොට තමයි වේගෙන් අවබෝධය කරා ගෙනියන්නේ එබඳු වේගෙන් අවබෝධය කරා යන ශ්‍රාවකයකුට මේ භාවනාව බොහොම උදව්වක් හෑම ගිහිස්රාවකයකුට මුදව්වක්. මේ ධාතු මනසිකාරය කියල කියන්නේ ධාතු හතරක් තියෙනවා. පටවීධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතු කියලා. මේ ලෝ මේ සම්පූරණයෙන්ම මේ රූපය තුළ මේ ධාතු වසයෙන් මනසිකාරය කරනවා දැ මේ රූපය ගණ සංඥාවකින් අපි හුුවෙනවානි. ගන සංඥාවකින් අහුුවෙනවා බෙදල බැලුවවාහම තේරෙනවා මේ පරණ වටිනාකම හරියන්නෑ කියලා මේසේ කියල හිතමමුක දැන් මේ අප ිස්සරහත් මේසේ ඇත්ති නනි දැ මේ මේසේ කියනකට ගන සං්ඥාවදදිී ලති නොම මේක තමයි මේසය තු මේ මේසය කියන වටිනාකම සමහර විට දැන් ලංකාවේ වුණත්තිය නවා බොහොම වටිනා මේස ඒවා පරණවෙඩ පරණවෙන්න වටිනවා පරවට වටිනාකම වැඩි ඇන්ටික් බහන්්ඩ කියලා මේ ලොකු ගනන්වලට විකුණන්න්න පුළුවන් නමුත් ද මේසේ කියන එක ගන සංඥාව දැ මේ අපික් හොදටම ලිමේ පියක් අරගෙන කෑලි කෑලිවල්ට මේ කපලදානෝ කෑලි කෑලිවලට කපල දැම්මට පස්සේ සම්පූරණයම මේසේ කියන හැඟීම කවුරුත්තඒකටහඟ වන්නේ එකට කියන්නේ මිලි කෑලිටිකක් කිය බලන්න ඉට පස් මේසට තිබ්බ වටිනාකමර ලි කෑලිටිකට නෑ. මුලින්දුන්න ගන සංඥාව නිසා වටිනාකමක් අපේ හිතේ ඇැඳෙනවා ඒකම ගණ සංඥාවෙන් අයි උනාාම වටිනාකම දුරුවෙල ඇන වන්නේ වගේ මේ රූපය කියන එකත් බෙදල බැලුවට පස්ස එක ක්‍රමවලට බෙදන්න පුළුවන් ඉස්කන්ධ පාහකට බෙදල තේරුම් ගන්න පුළුවන් නාම රූප වසයෙන් තේරුම් ගන්න පුුවන් ආයතන වසයෙන් තෙරු ගන්න පුුවන් ධාතු වසයෙන් තේරුම් ගන්න පුළුවන් දැ මේ අපි තෙරුම් ගනි ධාතු වසයෙන් තු මේ සරීරයම හැබැයි මේ සරීරේම ධාතු හතරකට බෙදලා ධාතු වසයෙන් තමයි මනසිකාරය කරන්නේ. ඊට පස්ස බොහොම වැදගත් දෙයක් කරන්න ඕන මේ ධාතු ස්වභාවය පින්වත්න මේ විශ්වයට සම කරල බලන්ඩෝඕන මේ ධාතු ස්වභාවය විශ්වයට සම කරල බලනෝ. එකඇනි මගේ කය තුල පවතින්න පටවී ධාතුවත් මේ මහපොලොයේ පවතින පටවී ධාතුවත් ධාතුවක් විදියට සමානයි පොඩ්ඩක්වත් වෙනසක් නෑ කියලා ධාතුවක් විදියට සමකරල බලනෝ. එ කරන විදි ඇතරම් පිනචච මේක මේ විදියට කරනකොට තමන්ගේ කෙලෙස් ධරමයන් තමන්ගේ ජීවිතන් ගැලවි ගැලවයනෝ ගැලව යනවා.තේ කෙලෙස් ධර්මයන් ගැලවී ගැලවී යනකොට පින්වත්න මේ තමන්ගේ හිතට තමන්ගේ කය වැටහිෙනෑ අපිට වැටහහින්න නිසානිමකට වටිනා කන්දෙන්නේ වැටහිෙන්නේෑ. ඔක ලස්සන උදාහරණයක් කියන්න දැන් ගවේ මස්කරලා විකුණ අ්දී ගවමස් විකුණන මනුස්සේ දැ ගේනකොටත් ගව මස් කියල එකක් නෑ. ක් ගෙනවා කියදම කියන්නේ. ඊට පස්සේ ඒ හරකා ගෙනල්ලා මස්කරන්න කලින්ඒ මස්රන තැනට ගෙනියනකොටත් ගවේ කියන අදහස තියන මේ මස් කියල කතාාවන්නේ. ඊට පස්සේ ගවයා මරල මස්කරලා විකුණුවනකොට කවදාවක් කියන්නේ ගවය විකුණනුව ගවය විකුණනුව කිය අදහසක් නෑ. ගවයක් කිය සම්මුතිය එක්මවල ගිහින් මස්විකුණනවා කියල කියන්නේ. අන්න මේ විදියට ධාතු ස්වභාවේ අපිට බලන්න්න පුළුවන්ගුුණොන්. අම්ම තාත් අදුව පුතා ගැහැණියක් පිරිමියෙක් මේ විදිට අපේ ඔළුවේ හැපෙනවා ගණ සංඥාවක් බාහිර ලෝකයේ ගැනත් අභ්‍යන්තර ලෝකයේ ගැනත් මේ බඳු ගන සංඥාවක් අපේ හිත තුළ පවතිනවා. තු අපේ හිත තුළ පවතිනකොට, අංකරගත්ත නැත්තන් දරමී තුළ ස්ථාවර වෙන්න පුලුවන්කමක් නෑ ධාතු කියල කියන්නේ මූලික ස්වභාවයට ධාතු කියන්නමකටද මූලික ස්වභාවයට. ත මේ ශරීරයේ මූලික ස්වභාවේ ගැනයි විමසාන්න මේ වගේ සංෝගයට තමයි අපි කියන්නේ නමක්දාගන අපි හදාගත්ත නම් ඇත්තට මේවා මේ අපි හදාගත්ත සම්මුති ලෝකයකන අපින්නේ සිමෙන්ති ගඩොල් වැලි ඔක්කෝම දාලා හදන එකකට බැම්ම කියනවා එකකට තාපය කියනවා එකට බිත්තිය කියනවා ඔක්කොම බලද්දී සිමින්තිී ගලුයි වැලී තියෙන්නේ එකම ගානට එක මහසිෙන් හදාපු එක්කට එක්කට බැම්ම කියනවා එකකට තාපෙ කිය න එකට සිමින්න්ති එකට බිත්තිය කියනවා ඔක්කොම සම්මුතිකොඩ ධාතුවසයෙන් බලනකොට ඇතර මෙබඳු දේශනාවක් පෑගානක විකාශනයකට අවශ්‍ය විග්‍රහයක් නමුත් අපි මේ කාලේ හැටියට ඔබට වැදගත්වන ධර්ම කාරණ කීපයක් මතු කරනෝ. මුලින්ම මේ සරීරය හැදුනි කොහොමද මුල් මුල්ම ස්වභාවේ තමයි අම්මගේ සහ තාත්තගේ ධාතු කොටස්වල එකතුවක් අම්මගේ තාත්තගේ ධාතුවලින් තමයි මේ රූපය හැදිලා තියෙන්නේ. ඊට පස්ස මේ ශරීරයේ පෝෂණය වුණේ අම්මගන්න කෑමින් අම්ම කෑම ගන්න කොට මේ ශරීරයේ පෝෂණය වුණ. ඊට පස්සේ බිහිවුනාට පස්සේ ආහාරවලින් පෝෂණය වුණ වුණට පස කොමද පෝෂණය වුණේ ආහාරවලින් එතකොට මේ සරීරය නැසී වනසී යන ස්ොභාවෙන් යුක්තේකක් තුේ නැස වනසී යන ස්වභාවයෙන් යුක්තේකක් නිසා පින්වත්නී මේ සරීරයේ යථාර්ථය දකිමින් වාසය කරන තැනකට ශ්‍රත්වයා යොමුුවෙන්ල ඕන යි ොඩාත්දනි පපිටිකේෙනවා ආනාාපාන සතිය වගේ භාවනා ස්වාමනාන් සවරුදු දහය දොලාහ වඩනවා නමුත් කියන තරම් ප්‍රතිඵලයක් නෑ කියල ඒවගේ විකෙනෙකුට මේක තමයි හොඳම විකල්පේ මන්දන්න විදියට. ආනාපාන සතිය වැඩින් නැත්තං හොදදම ස්ථාවරම විකල්පේ දමයි ධාතු මනසිකාරි වගේ භාවනාවක් පූුණු කරණක. මොකද බුදුරජාණන් වහන්සේ විසින්, රාහුල මහරහතන් වහන්සේට උන්හන්සේ වෙනකොට රහත්තවෙලනෑ. රාහුල හාමුදුරුවන්ට මුලින්ම ලබා දුන්න භාවනාව තමයි මේ ධාතුමන සිකාරය කියලා කියන්නේ. ධාතුන් අනිත්‍ය වසියම් බලඳ කියැයි බාග උතුනාසි මතක් කලි. ධාතුූන් අනිත්‍ය වසයම් බලනකොට එතන රාගසිතක් මෝහ සිතක් දේශ සිතක් ඇතිවෙන්නෑ පින්නත්න. ට තේරෙනවා මේ ලෝකේම අවිද්‍යාව නිසා මයි අල්ලගත්තේ කියලා හොදදට තේරෙන්න්න පටන් ගන්නවා ඒකැන මේ තුළම පටිච්ච සමූපාදය නම්මු ආර්ියන්‍යයාය තමන්ට හොදදට වැටහෙන්න්න පටන් ගන්නවා හොදදට වැටහෙන්න්න පටන් ගන්න එතකට මේ සරීරයේ තියෙන යථාර්ථයයි මුලින් දැනගන්න උනමුකද කායානු පස්සනාව කියන එක තමයි පලවිී පුහුණු කරන්න ඕන එකට යිති වැදගත් අවස්ථාව කපිමි මතක් කරන්නේ. ඔබ නිකමට හිතල බලන්න ඔබේ රූපයට ඇත්තටම දැම් මොකද උුණේ. ඔබට හිතෙන්න්න පුළුවන් මේ රූපය දැන්වායසට ගිහින්. ලෙඩ වෙනවා. දිරලා. මේ ට ොඩක්දවල් හින පුුවන් නමුත් පින්වත්න මේ විදිට ගොඩාක් දේවල් ඔට හිතුනට ගොඩාක් දේවල් ඔබට දැනුනට ඔබ හිතාගන ඉන්නමේ රූපය එක පාරම වෙනස් සුුණ වගේ ඒකනි මිනිස්සු කියද්දි කියන්නේ අන කොන්ඩි මගදැන් සුද්ද වෙලා එහම කියවා නිද දැන් සුදනානම නිරන්තරයෙන්ම සුදු වෙලා සුදු වෙලා ආපු එකක්. දිරදිරා ආපු එකක්. එමුණහරි පලතුරක් ගන්න පැපොල් ගිඩියත් තියෙනවා. පැපොල් ගිඩිය අපනවර කුණු වෙලා. ත මිනිස්සු කියනවා මේ අපරාදී පැපොල් ගිඩියද කුණු වෙලා. ඊය කෑවන හරි ඒ කෑවනං හරි. හිතාගන්න පැපල් ගිටිය ඒකුණුුණා කියල නෑ නිරන්තරයෙන්ම කුණුවි කුණියාවේ ඒ වගේ මේ රූපයත් නිරන්තරයම දිරදිරාවේ මොහොතක් මොහොතක් ගානේ විපරිනාමයට පත්තෙමින් නාව ඒනිසයි එකම ගඟක් දෙවතාවක් දකින්න බෑ වගේ එකම රූපයක් දෙවතාවක් දකින්න බෑ නිරම්තරේම වෙනස් වෙන. ඉතාම සසිියුම්ව එක තේරුම්ගත්තොත් තමයි. එකතිින් භාවනාවෙන් දකිින් ඕන තත්ත්වයක්. භාවනාවෙන් එබඳු තත්ත්වයක් දකිනකොට තමයි තමන්ගේ කය පිළිබඳ තමන්ට මම මගේ ආත්මය කියලා බැහැගන අභිනන්දනය කරමින් සතුටින් පිිය අරගෙමින් ඉන්න ගතිය දුරුවෙලා යන්නේ. පින්නත්නී බුදුරජාණන් වහන්සේ, අපට වදාලා මේ රූපය සම්බන්ධ කොටස් හතරකට වෙදලා මේ හතර තැනකද මේක තේරුම්ගන්න කියලා කෝමද කොටස් හතර පටවී ආපෝ තේජෝවායෝ මේ ටික තමයි මේ රූපය අස්සේ තියෙන් පටවී කියන්නේ ගණ ස්වභභාවයක් තිය නොම මේ රූපය ගණස් ස්වභාවීම විශ්ව සමතාවයටත් සමකරල බලන්නන දැ මේ සරීරේ තියන පටවී ගතියයි ගලකතියන කන්ද තියන පටවී ගතියයි අතර වෙනසක් නෑ මේ පටවී කොටස් ටික ඒ පටවී කොටස්සවලටම එකතු වෙන්නේ. එහනම් මේ පටවී කොටස්වල සමතාවයක් තියන ආපෝ ධාතුව කියලා කියන වැගිරෙන ගතිය ලේවල සෙමවල හොටුවල මූත්‍රාවල කෙලවල, දහඩියවල වැගිරෙන ගතිය තියෙනවා. මේ වැගිරෙන ගතියයි, ඇලකතියන දොළකතියන ගඟකතියන වැගිරෙන ගතියයි වෙනසක් නෑ. විශ්ව සමතාවයට ගලපලබලවා. මේශරීරේතියන වායෝකොට සයක් තියෙන්නේ. මේ සරීරේතියෙන වායෝකොටත් සහ, මේ හුළගේ තියෙන වායෝධාතුය අතර වෙනසක් නෑ විශ්ව සමතාවයක් පවතින්නේ. ඊට පස්සේ මේ සරීරී තියන තේජෝධාතුවත් බාහිර ලෝකයේ තියන තේජෝධාතුවත් අතර වෙනසක් නෑ බාහිර ඉරේලී තියෙනව තේජෝධාතුවක් තේජෝස්වභාවයක් ඒ තේජෝස්වභාවයක් අතර වෙනසක් නෑ. ත එක හොඳටම පැහැදිලිනේ එලියේ තියන කණබුණන කෑමෙන්මනි මේ රූපය නඩත්තු වෙන්නේ තෙමනං එලිය තියන සතර ම හා ධාතුන්ගෙන් තමයි මේ සතර මහා ධාතුව නඩත්තු වෙන්නේ එලියේ තියන දේවල් වලින්මයි එනම් වෙනසක් නැතික හරිනි පින්වත්න්නේ පටවී කොටස් විශසක්තියනෝ මේ සර දැම් මුලින් මේක වඩනු විදියක් පසෙ බලමු පටවී කොටස් විශ්සක්තියනවා කෙ ලොම් නිය දත්සම මස් නහර ඇ ඇටමිදුලු වකු ගඩු හදවත ආකුමාව, දළඹුව ඇලදිව පෙනහලු අත්දුණු විදියට විදියට නො පැසුණු ආහාර පැසුණු ආහාර මොල්ලය මේ විදියට පටවී කොටස් විස්්සක්තියනවා. හැබැයි මේවට පටවී කොටස් කියලා කියන්න බෑ ඉතින් බහුලව තියන්නේ පටවී කොටස් නිසා එක පටවී කියන ස්භාවෙන් හැඳවාට වරදක් නෑ පටවීධාතුව තුළත් තවත් ආපෝතයේ ජෝවායෝ කියනෙවා තියෙනවා දැන් මස්්ටිකක් ගත්තොත් මස්වල පටවී ආපෝතය ජවායගෙන හතරම තියෙනවා. හතරම තිබුණට ප්‍රකටවෙන්නේ පටවී ධාතුව නිසා එක පටවී කියලකි වඩ මොක පින්බිලා තියන්නේ මේ තේවායෝධාතුූ නිසා පින්වත්න්නේ උනුසුමක්කරි සීතලක්කරි මස්කෑල්ලක තියෙන්නේ තේජෝ ධාතුූ නිසා පින්වත්න්නේ තෙතමනයක් තියන්නේ ආපෝධාතුව නිසා එවන මේ මේ කියන පටවී කොටස් විස්සෙත් බොහෝ තැන්වල ආපෝතේජවායොත් සහිතයි දැම් මතක තියාගන්න පටවී කොටස් විස්්සයි. ආපෝධාතුුවට අයිති කොටස් දොළහක්තියනවා කියත්තියෙනවාද දොළහක්තියනවා පිත, සෙම්ම, සැරව, ලේ දහඩිය ඊට පස්සේ මේදතල් කඳුලු උරුණුතෙල් කෙල සොටු සඳමිඳුලු මූත්‍ර මේ වගේ පැහැය පවා භාවනා කර නවනම් මතකතියා ගණ්ඩ ඕන මෙමගේ පාටත් මතකතියාගණ්ඩ ඕන පැහැය සමගම තමයි පින්වත්න මතකතියාගන්න අවශ්‍ය වෙන්නේ ඊළඟට ටේජෝධාතු කොටස් හතරක් තියෙනවා තේජෝධාතු කොටස් කියතියෙනද ද මීටික දන්නඇත්තන් ධාතු මන සිකාරි කරන්න බෑ. දැ මේ අද හරි වැදගත්මික බනයාහන ශ්‍රාවකයන්ට හරි වැදගත් දේශනාවක් අදමික. තේජෝධාතුකොට සතරක් තියනවා. මොනවද තේජෝධාතු කොට සතර සන්තාපන තේජෝධාතුව. ඒක ඇන්නේ. මේ සරිනේ උණුසුමක් පවති සන්තාපන තේජෝධාතුව නිසා. ජරාපන තේජෝධාතුව. දිරන්නේ මේ නිසා කෙස් දිරනවා ද්දිරනවකි ලබි කියන්නේ. හමදිරනවා. මේ දිරන්නේ ජිරාපනතේ ජෝධාතුව නිසා. ඊළඟට පරිදාහනතේ ජෝධාතුව. සරීරයේ දවන තවන ගතියක් තියන්නේ. ඒ ඒ පෙන් අත් පරිදාාහනතේ ජෝධාතුව නිස සරිලයේ දැවිල්ල දවන තවන ගතියක්තින්. ඇ මිනිස්සු කියන්නේ ඇස් ධනවා පපුුවධනවා අද්ධනවා. මේ දැවිල්ලවෙන්නේ පින්වත්න පරිධහනතේ ජෝධාතුව නිසා එතකොට ඊළඟට තවේ කත්ති න පාචනතය ජෝධාතුව ගන්න ආහාර පැසවන්නේ දිරවන්නේ පාචනතය ජෝධාතුව නිසා මේ දිරගත්තාම ශරීරයේ ධාතුකොටස් හතරක්තියෙන්න්නේ මේ ශරීරය ක්‍රියාත්මක වෙන්නේ ොට හතර ඊළඟට පින්වත් නිමේ ශරීරී තියෙනවා වායෝධාතුකොටස් හයක් දැම් පටවිධාතු කොටස් කියන විස්සයි ආපෝධාතුකොටස් දොලායෝයට එකුතු නම් දෙතිස් කුණුප කියලපි කියන්නේ තේජෝධාතුකොටස් හතරයි වායෝධාතුකොටස් හයක් තියෙනවා උද්ධංගම වාතය උද්ධංගම වායෝධාතුය කිය උඩට එන වායතුව. ඔය ඉක්කාවහෙමින් වමනයන්නේ ඉක්කා වැටෙන්නේ. උඩට එන උද්ධංගමවාතයේ නිසා. අදෝගමවාතය. පහලට යනවා. මළමූත්‍රා පවා බැහැර කරන්නේ. ආහාර ජීරණ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ අදෝගමවාතය. පහලට යනවාතේ නිසා. දැම් බලන්න බුදු කෙනෙකින් අදට දෙදා සයසයකට එහා පැත්තේ මේ පැහැදිලි කරපු විශ්මිත අවබෝධය. ොන්න තරං විශ්මිත. එකක්ද කුද්ජිසයවාතය, කුච්ජිසේවාතය කියල කියන්නේ බඩවැල්වලින් පිටත හැසිරෙන වාතයක් තියෙනවා. මිසරිරේ බඩවැල්වලින් පිටත හැසිරෙන වාතයක් තියෙනවා. කොට්ටාසයවාතයේ බඩවල් ඇතුළි හැසිරෙන වාතයක් තියන බඩවල් ඇතුරේ වාතයක් හැසිරෙනවා. අංගමංගානුසේ වාතයේ හුස්ම ඉහලට පහල්ද ගන්න ංගමංගානුසේවාතය නිසා. ආශ්වාස ප ආශවාස ප්‍රශවාසවාතේ තමයි ඔහුස්ම ඉහලට පාලට ගන්නේ අංග මංගානුසේ වාතය. සරීරය පින්වත්න ක්‍රියාත්මක කරන්නේ අංග මංගානුසේ වාතය මේ අතමං උත්සනකොට අතු උත්සන්න අංග මංගානුසේ වාතය නිස යි එකන වාත වාතය වායෝ ධාතුවයි ක්‍රියාත්මක වී මක් තියෙනවා. බලාගන අද්දී ඔය මම මගේ මගේ ආත්මය ද පුතා, අම්ම තාත්තා ආදරේ කරන කෙන කිවට ඔන්න එකටික විතරයි තියෙන්නේ පටවී කොටස් විස්සකුත් ආපෝධාතු කොටස් දොලාකුත් තේජෝධාතු කොටස් හතරකුත් වායෝධාතු කොට සයකුත් ඔන්න ටික එකුතුනාමේ නො යායටට අපි මොකක්කේ හදාගත්ත එකක් කියනවා. තවත් ධාතු කොටස් දෙකක් තිය නොමක නමුත් ඒවා අපිට මේ ධාතු මනසිකාරය කියෙන භාවනාවට මේ වෙලා වැදගත් නෑ. ආකාස ධාතු විඤඥාන ධාතු කියල. ආකාස ධාතු කියල කැන වි කන්සිදුරුවල තින අවකාසයක්. ඊට පස්සේ මක සිදුරයේ තියෙනවා අවකාසයක්. සිදුරු සියල්ල මේ ශරය කොහයාරි සිදරත්තින ොන සිදුරු සියල්ලෙම අවකාශ ධාතුවතිනකැන්නේ ඒ අතර පවතින හිස්භාවය මෙතන කියන්න. මේ රෝමකෝපවල පවා මේ අතපයේ පවා අවකාශ ධාතුවක් තිෙන එනිසා තමයි, මේ දාඩියහෙම එලියට එන්නේ අවකාශ ධාතුව නිසා. එතකොට ඒ තම නිස විඥාන ධාතූ කියෙකත්තිය න ඤ්ඥානය ධාතූ කියලකතා කරන්නේ විඤ්ඥානයටමන විතරන්නේ මේ වේදනා සං්ඥා සංකාර සහිත විඤ්ඥානය මේ ඔක්කෝම විශ්වයේ බෙදල බලද්දී මොකක්වත් නෑ ඉති විශ්ව සමතාවයක් ති එන්නේ. එතට බාහිර ධාතු කොටස්වොල සමවායකට, අපි කියනවා සත්වයෙක් පුද්ගලයක් අම්මතාතා මෙ විදියට අපි ගණ සඥඥාවකින් පාවිච්චි කරනව අහසුරුවනෝ නමුත් යථාර්ථයක නෙමේ යථාර්ථයක නෙමේ. පිවත්නි බාහිර ධාතු කොටස් විදියට ගත්තුත් බාහිර ධාතු කොටස් එක වගේ ඔක්කොම. එතවට දැම් භාවනා කරනකොට දැන් හොඳට වාඩි වෙලා හොඳට හිත සමාධි කරගෙන හිත හොඳට එකඟ කරගෙන එකින් එක බලනෝ. මොනවාද අර දෙතිස්කුණපතියන්නේ. ඒවා එකින් එක බලනොවා හැබැයි බලන්නේ ධාතු විදිහටයි. ප්‍රකටව පවදින ධාතු ස්වභාාවී විදිහටයි බලන්නේ. ඒ බලනකොට තමයි මේ ශරීරයට දුන්න වටිනාකම දුරු වෙලා යන්නේ. දැන් කෙස් කියලා ගමුකු. කෙස් කියන ස්වභාව අස්සේ. හොඳකට දැම් භාවනාව මේක දකින්නේ ගස්වල කොල වගේ හැළිලයන්නේ මේ කෙස් හැලිලයන්නේ ගස්වල කොල වගේ දිරල හැ හැළිලයනවා. එතුට ගස්වල කොලවල තියනෙත් පටවීධාතුව තමන්තුල මේ කෙස්වල තියනෙත් පටවීධාතුව. මගේ කියල හිතපු දේ ධාතු වසයෙන් ප්‍රකට කරලා බලනකොට අ මගේ මම මේ කෑල්ලට කොහොමද මම කියන්නේ මේ මේ කොටසට ං කොහොමද මගේ කියලා කියන්න කියලා තමන්ගේම සන්තානෙන් වැටහෙනෝ එක අපිකිව්වට නෙමේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කලාටම නෙමේ තමන්ගේම සන්තානගත් අවබෝධයක් බවට පත්වෙනවා තමන්ගේම සන්තානය අවබෝධයක් බවට මේක පත්වෙනවා එතකොට වඩන්න මෙන මේ විදිටයි වාඩි වෙලා හොඳට වඩ නෝ දැ කෙස් කියලා අපිකමුකෝ කෙ මේ කෙස් පිහිට ලතියෙන්නේෙ හරියට කඳු ගැටයක් මුදු නේ තිය තන කොල වගේ මේ කෙස් පිහිට ලතිය නේ විදියටයි කඳු ගැටයක් මුදු නේ තනකොල තියෙනකොට කඳු ගැටේ දන්නේ නෑ තනකොල තියෙන බව කොළ දන්නත් නෑ කඳු ගැටක් මත පිහිටා තියන බව මේ කෙස් අන්නේ වගේ. හම මත පිහිටාතිබෙනවා. හමදන්නත්නෑ හම මත පිහිටා තියෙන බව. කෙස් දන්නත් නෑ හම මත පිහිටා සිටින බව ඔවුනොවුන් සිත් නැති සිතුවිලි නැති අචේතනික දේවල් මේ කෙස් පවතින්නේ පටවී ස්වභාවෙන් අන්න ස්වභාවේ තමයි මනසිකාරය කරන්නේ කෙස් පවතින්නේ කොහොමද පටවී ස්වභභාවයෙන් පටවී ස්වභාවයෙන්ට තමයි මේ කෙස් සයිති තු පටවී ස්වභාවට අයිති දේවල් පොලෝවටම පස්සවෙලා යනෝ පොලෝටම පස්සෙලා යනවා පොවට පස් වෙලා යන ස්වභාවට අයි එහෙනම් මේ කෙස් අයිති. පොළොවට පස්වෙලා යන්න පටවී ස්වභාවෙන් පවතින කෙස්වලට මම මගේ මගේ ආත්මය කියල ගන්න බෑ ඇයි පටවී ස්වභභාවෙන් පවතින කෙස් අනිත්‍යය වෙලා යනවා. මේ අනිත්තියට යනකොට විපරිනාමයට පත්වෙන නිසයි දුක පවතින්නේ. මම මගේ මගේ ආත්මය කියලල්ලන්න බෑ මේ පටවී ධාතුවෙන් පවතින කෙස්න් මම නොවේ මගේ නොේ මගේ ආත්මය නොවේ අනිත්‍යයි කියල වඩන්න පුළුවන්. ඇබැයි මතකතියා ගන්නේ මොනකොටස ගත්තත් ධාතුූ තමයි ප්‍රගට කරලා ගන්නේ ධතුව තමයි ප්‍රකට කරලා ගන්නේ ලොම් නිය දාත්සාම මේ වියට ඔක්කෝ ෝඩ බැවින්න පුළුවන්දෙන් පටවවි කොට විස්සමි පාරවඩන්න බැවින්න පුළුවන් නමුත් ඔබට පුළුවන්න්නේ දවසකට පහක් විතර වඩන්න දවසකට පහක් විතර වඩනෝ මේ විදි කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේ කිෙස්වල්ට අනවශ්‍ය වටිනාකමක් මන් දීලා තියෙනවා නේද කියලා තමන්ටම වැටහෙන්න පටන් ගන්නවා තමන්ගේ මේ හිතට තමන්ට වැටහෙන්ද පටන්ගන්නෝ දැන් අපිතමුකු නිය කියල නිය පොතු මේ නිය පොතු හරියට රබර් කටු ඇගිලි මත තබාගෙන සෙල්ලංකරන ළමයි සෙල්ලං කරනෝ වගේ ඒ කාලෙි කරපු දෙයක් වෙන්න ඇති බර් කටු රබර් කට්ට අරගෙන පොඩි ළමයි එක මේ ඇගිල්ල උඩට දාගන්න වලු දාගන පොඩි දරු සෙල් අංකරනවලු හරියට මේ නියපොත්තු පිහිටලාතියෙන්නේ රබර් කටුුවගේ ඇගිලි මත්ත තබලති නෝ වගේ නත නියපොත්තු නිමී දැන් දකිනනි පටවි ධාතුවයි මෙතන දකින්නේ එතවට මේ නියපොත්තු දන්නෙත් නෑ ඇගිල්ල මත්ත පිහිට ආතියනවා කියලා ඇඟිල්ල දන්නෙත් නෑ නියපොත්ත තමන් මත පිහිටා සිටින බව ඇයිද පින්වත්ි දන්න ඇත්ති. ඔවුනොුන් සිත් නැති සිතුවිලි නැති අච්චේතනික දේවල්. ඉතාම ස්වල්පානු කොටස් වලින් ඇදිච්ච දෙයක්. ඒට ලොකු පැවැත්මක් ලොකු කාලයක් දීර්ඝ කාලයක් නෑ. ඒ නිසා මේ නියපොතු ප්‍රකටව පවතින්නේ පටවී ධාතුව තුලින්. පටවී ධාතුව පොළොවට පස්සලා යන ස්වභාවටයි යයිත. අනාත්ම වසයෙන් දකිලන මේක අනිත්‍යයි දුකයි අනාත්මයි වසියෙන් දකි නවා. මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ මේ ධාතු කොටසක් තියෙන්නේ මේ, නියපොත්තත් පොළොට වැටුුණොත්තේම මේ පොළොවට පස්ස වුනාට පස්ස හොයන්නත් බෑ නියපොත්ත කොහෙද තිබි කියෙවා. නපොත් අක් කියලක තිබද නැද් ක කියලවත්තු ඇන්න බැගගර ඔබ හොඳර දන්නව ඇති නවසීවතික භාවනාව කරගනය අද මේ අන්තිමටම බලනොවා මේ ඇගේ තියෙන ඇයට කටු රටහුණු කෑල්ල පොඩි කරවාගේ දිරල පොඩිවෙලයනවා පොළවොට පස්සෙලයනවා මම මගේ මගේ ආත්මය කියල අල්ලගෙන ීටපු මේකටද මම අහෝනේ කියල හිතෙන තරමට ගැම්බුරීම් බලනකට ඒ තමන්ගේ හිතට වැටහෙනවා පින්නත්න්නේ. ඒක මේ කවුරුත් කියයන්ඩ ඔන්න බුදුරජාණන් වහම්සකින් දේශනාවෙන් උදව් හදාගත්තට මේක ඇත්තොද කියහඩ ඔන්නේ ස්වාමින්න් වහන්සේ නමක්ගේ මේක ඇත්තද කිය හණ්ඩුවෑ තමන්ගේම මනසට මේ කාරණේ වැටහෙන්න පටන් ගන්නවා. තු මේ විදියට අනිත්‍යය ස්වභාවය දුක්ස්වභාවය අනාත්ම ස්වභාවය අපිට දකින්න පුළුවන් දකින්න පුළුවන්. ඒවගේම තමයි පින්වත්නී දැන් අපිට පුළුවන් මේක තවදුරටත්මන් නිකන් කියන්න දෙන් දත් කියලා අපිකමකු දත් කියන්නේ හරියට කල්පනා කරන හොඳට දත්දිහා බලනෝ හොඳට දත්ික දිහා හොඳට හිතිම් බලනෝ බලල කල්පනා කරනවා මේ දත් පිහිටාතියන්නේ හරියට කුඹුරක් වටේට හිටවපු වැට ඉන්නක් වගේ කුඹුරක් වටේට හිටව වැට ඉන්නක් වගේ මේ දත්වොල තියන්නේ පටවීධාතුව රටහුණු කෑල්ලක් පොඩි කරා වගේ මේක දිරුවාම කුඩු වෙලා යනවා ඩුරල කුඩු කරල බැලුවට පස වෙනසක් නෑ ැ ලන්න හොන්තට බලන්න පින් නත්ි මේ ටිනාක මයින් එෙනවා මිනිහෙක්ගේ දතකුත් අරගෙන ගෑනු කෙනෙක්ෙ දතකුත් අරග බල්ලෙක්ගේ තකුත් අරගෙන ඔක්කොමොඩිකාරට පසේ ධාතුවක් විදියට සාමානයි මේක ගැහැනියගේ පටවිධාතුව පිරිමියෙක්ගේ පට විධාතුව බල්ලගේ පට එහෙම එකක් නෑ. ධාතුවක්විදියට විශ්ව සමතාවයක් පවතින්නේ. අපි හදාගත්ත සංඥාටිකක් මත උද්දාච්චකමින්. අක්කාරකමින් ලෝකය අල්ලග නබි දඟලනෝ. ඒක තම අපිට වෙලා තියෙන්නේ. තුකට මේ විදියට අපිට දකිනකොට පින්වත් අනාත්ම වසයෙන් දකිනකොට මම නොවී මගේ නොවී මගේ ආත්මී නොී පටවීධාතුව පට වීධාතුුවට එකතුවී යනවා කියලා අපට පුළුවන් දකිද. හම දිහාබලන් හම හරියට වීනාවක් හදන්ඩ තෙත සම, බන්දේ අලවනවා. හම තෙත්කරකට තෙත්කර කර ීනාව හදනකොට විනාව හදන මිනිස්සු දන්නවා ඒකාල වීනාව හදලා තියෙන විදි. තෙත හම බන්දේ අලවනවා. තෙත නිසා ඒ හම හොදවට බඳේ ඇලවෙනවා. එතකට මේ හම මගේ හමත් එහෙමයි. හම ද මස් මත පිහිටා තියෙන බව. මස්දන්නේ නෑ හම. වසා ඇති බව. කලු සුදුභාවයක් හම අදාළ නෑ හම දන්නේ නෑ ම කළුයිද මම සුදුයිද මම පැහැපදද මොකක්වත් දන්නේ ඒවා අපේ හිත මයි දන්නේ. තකට මේ අපේ හිතින් හදාගත්ත වටිනාකම ටිකත්තියෙන්නේ මේ හම පවතින්නේ පටවී ස්වභභාවෙන්. පටවී ස්වභාාවෙන්, පටවී ධාතු අනිත්‍යයි, දුකයි අනාත්මයි. මේ විදියට වඩන්න පුළුවන්. මේ විදියට වඩන්න පුළුවන් පින්වත්නී. මස් සැදැල්ල යට පින්වත්න ඇට කටුතියනෝ. ඇට සැකිල්ල දන්නේ මස් සුතා තිබෙන බව. මස් දන්නේ ඇට සැකිල්ල මත එති ඇති බව ඔවු නවුන් සිත් නැති සිතුවිලි නැති දේවල් පටවී ස්වභාවෙන් පවතින්නේ ඒ මස් කියන කාරණය මත පටවිධාතු අයි දකින්නේ මෙන්න මේ විදියට අපිට පුළුවන් අර මුලින් කියපු පටවී කොටස් විස්සම දකිද අනිත්‍යය දුක්ක අනාත්ම වසයෙන් අපිට පුළුවන් එක විදර්ශනා කරන්න එහෙම විදර්ශනා කරන කොට පින්වත්නයාටමකේ වටිනාකම බැහැරවෙන්න පටන් ගන්නවා වටිනාකම බැහැර වෙනවා මේ සියලුම පටවී කොටස්වල යථාර්තය අපිට මේ විදියට හොඳට මනසිකාරය කර කර කල්පනා කර කර දකින්න පුළුවන්. මේ විදියට දකිනකොට පින්වත්න මේ සියලුම දේවල් දකි අනවශ්‍ය විදියට දුන්න වටිනාකම බැහැර වෙන්න පටන් ගන්නෝ. අනවශ්‍ය ඕනන්නේ නැති වටිනාකමක්න අපිදීලා යෙන්නේ. මේ වටිනාකම දුන්න නිසා කොච්චර විඳවනව මිනිස්ස. ආමාසේ ගමක ආමාසේ ගත්තාම කල්පනා කරන්න පුළ මේ හරයට වඩුකුරුල්ලෙක්ගේ කුරුලු කූඩුවක් වගේ. මොනාමාසයද තමන්ග්‍යාමාසය තමන්ග්‍ය මාසි දිහැයි බලන්නේ හැබැයි මේ විදියට අ මේකට ධර්මය කියෙනෙ අජ්්‍යත්තන්වා කායේ කායානු පස්සී විහරති බහිද්ධවා කායේ කායනු පස වෙරදි අධ්්‍යත්ත බහිදධවා කාය කා යනුපසේරද. තමන්ගේ දැන් මේකම ආමාසයනන් තමන්ගේ ආමාසයයක් දකින දරුවගේ මාසයත් මේ විදිීර දකිනවා. තමන්ගේ දරුවයේ දෙපැත්තටම බලවා. එතකොට තමයි එලිය වටිනාකමත් අඩුවෙනවා ඇතුළේ වටිනාකමත් අඩුවෙන. ඒ වටිනාක ම අඩු වනාට පසෙමි ලෝකෙම පෙරල වුණත් පින්වත්න්නේ එයාට කිසි අවුලක් නෑ. ලෝකෙම කනපිට ගැහුවත් කිසි අවුලක් නෑ දැම මේ තැනින් තැන කියන්නේ මේ ඔක්කෝම කියන්න බැරි නිසාදැන් ආමාසේකමු. ආමාසේ දිහා බලාගෙන කල්පනා කරන්න පුළුවන් ආමාසය හරියට වඩුකුරුල්ලෙක්ගේ කූඩුවක් වගේ මේකේ කටවල් දොලහත් තියනෝ තරු පහේ හෝටලයකින් කෑවත් ආමාසට අඳුන ගණ්ඩ බෑ රාජ්‍යභෝජනය ක ඇවත් ආමාසේ දන්නේ නෑ මුණාද කියලා අනි ආමාසටකින් ආය අතර ගණඩත් බෑ අර ගත්තොත් ඒ එක ොන්නත් තරම් පිළිකුලක්ද මොන්නත් තරම් පිළිකුලක්ද ඒක එයා දකිනෝ මනසි. ඒ විදියට දකිනුකොට පින්වත්න සම්පූරණයම තමන්ගේ කයට දුන්න වටිනාක මයිංවෙලගේ මේක පටවී ස්වභාවෙන් පවතින්නේ ධාතු ස්වභාවයක් තියෙන්නේ ආකාස ධාතු ස්වභාවයක් තියන්නේ වායෝ තේජු ධාතු ස්වභාවයක් තියෙන්නේ මේ ධාතු ස්වභාවේ විශ්වයේත් පවතින පටවිධාතුවත්ක සමානයේ කියලා දකින්න පුළුවන් එවිදිට දකින්න පුළුවන්. එතු මේ විදියට දකිනකොට පින්වත්න සම්පූරණයෙන් තමන්ට නොපෙනී යනවා මේ තමන්ගේ කය තමන්ගේ හිතට වැටහෙන්නේෑ. වටිනාකම් අමුතුුවෙන්, අක්සේරු කරන්න හිතෙන්න මේ විදියට බලනකොට අනි මතක තියාගන්න ප්‍රධාන වසයෙන් මේ පටවිකොටස් විස් සතාපෝධාතුය කොටස් දොලා දැන් ආපෝධාතුූ ගමකු අපි දැන් සෙම පිත්ත සෙම්ම සැරව ලේ දහඩිය උරුණු තෙල් කාඳුලූ මේ ඔක්කොම අපෝ සොභ වෙන්න පවතින්නේ මේ ආපෝ කොටස් දිහා බලල කල්පනා කරන මේ තුළ පවතින්නේ ආපෝධාතුව මේ ආපෝධාතුවයි ගඟ කෑලක දොලක තියෙන ආපෝධාතු අයි ගලාගෙනය ගතය දෙකව සමානයි ධාතුවක් විදියට. ඒවි තරක්නෙ මේේ අපි මෙහබෙදාගෙන ඉන්නවාන දැ අපි තන්න පිරිමි කෙනෙ සෙමටිකක් අතට ගන්නවා දැමක පිුල් වගේ හිතන්න පුළුව නොමකතම යතාරතය දැමික තරු කරන නි කල්පන කාන්තාවක්ගේ සෙමටිකකුත් ගන්නවා. ඊටස හරක් වගේ සත්තුන්ගේෙ හයි සැමගලනවා නිේ සෙමටිකුත් ගන්න ටිකොක්කොමරගෙන පින්වත්නී මේකේ මූලික ධාතුව ගත්තොත් තාපෝස්භාවය මේ ආපෝසභා මික ගැනුන්ගේ ආපෝධාතුව පිරිමින්ගේ ආපෝධාතුව තිරිසුන්ගේ ආපෝධාතුව ධාතුක් විදියට ආපෝධාතුවයේ විශ්ව සමතාවයක් පවතින් වෙනසක්නෑ ධාතුවක් විදියට සමානයි. මේ විශ්වීම සමානව දකිද්දී පින්වත්නී එයාට මේ ලෝකේම ගැන විශේෂදහස නැතුව යනවා. මේ ලෝක එෙම ගැන විශේෂ දහසක් නැතුූ යනුව පින්වත්න මේ විදියට අපිට මේ හැම කොටසක්ම දකින ගොට මේක කායනු පස්සනාවට අයිති බ්‍රධාන භාවනාවක් අවකාස ධාතුුව ගත්තුත් අවකාශ ධාතුව පිරිමීන්ගේ අවකාස ධතුූ ගැහැනුන්ගේ අවකාස ධාතු හමකක් නෑ සමානයි අතරක පවතින හිස් සවකාසය වගේම අවකාශ ධාතුුවක් විදි තමායි මේටිගේ එක තුඩාම අපි න සත්වයක් පුද්ගලය කියල පටවී ආපෝතේජෝවායෝ ආකාස විඤ්ඥාන කියලා ඔක්කෝමි එක තුනම් අපි කියන අම්ම තාත්තා දුව පුතා ගැහැණියක් පිරිමියෙක් මේ විදියට අපි හැදුවට සත්‍ය වසයෙන්ම පින්වත්න තුළ ස්වභාවයක් විදියට ගත්තොත් ධාතු අතර සමානයි. න ම්ඥාන ධාතුව ගන් විඤ්ඥාන ධාතුව මේ තුළම් විදර්ශනා කරන විදි. විඤ්ඥාන ධාතුුව කියන්නේ විඥානය විතරක්කමි ේදනනා සං්ඥා සංකාර සහිත විඤ්ඥානය ගැන මෙතන කතා කරන්න. වේදනාවත් සං්ඥාවත් සංස්කාරයත් සහිත විඤ්ඥානයයිම. බේදනාවක් ගත්තොත් වේදනාව කියන ස්වභාවය ධාතුුවක් විදියට ගත්තොත් සමානයි. වේදන වෙනස් කන්නේ. වේදනාවේ පවතින්නේ සමතාවයක් දැන්හිතන්න? ෙක්ගේ ගැනුෙනෙගේ අත මිරිකනවා ිරිකුට ඒ ගෑනු කෙනෙකට දැනිච්ච විදී වෙනයි කියල වේදනාවවිති නොදනෑ. පිරිමියෙකුට සම්පූර්ණ පිරිමියගේ අතක් මිරිකුවත් කාන්තාවක් අතක් මිරිකුවත් වේදනාව සමානයි. ඉ තිරිසන් සතිගේ තිරිසන් සතිගේ අතක් කකුළම් මිරිකුවත් ඒ තිරිසන් සතාට දැනන වේදනාවත් සමානයි. ඉටවසේ කාතාවගේ සශරීර ස් පර්සකර දැන පහත් පිරිමියගේ ර ස් පර්ස කරන දැන සනීපයත් නිින් සතේෙගේ ගේ ස්පසරනකට ොදට නිදා ගන්න සමර සත්ව අතකාද නිදගන්නේ සපින්වත්න මේ වේදනාව ගත්තාම විශ්ව සමතාවයක් පවතින්. මූලික දාතුව විදරගතුවත්. ේදාාතුවේ වෙනස්කන් තියෙනවා කියලකෙනෙක් කියන්න පුළුවන්. ගැනුන්ගේ ලේධාතුව වෙනස් පිරිමින්ගේ ඒ ඔය B.ඒ පොසිටියව් B පොසිටිව් කියල කතාරන කතාාවතින ඒක නෙමෙයි මූලි ස්වභාවටිගහි බැලුවොත් ගඟක ජල ඇලක දොලක පිහිල්ලක තියෙන වැගිරෙන ස්වභාවයි මේ ශරීරයේේ තුළ තියන වැගිරෙන ස්වභාවය ඇතර කිසි වෙනසක් නෑ. මේ ශරීරයේ තුළ තියෙන්න්නේ පින්වත්නි පටවී කොට විස්සක්. ආපෝ කොටස් දොලහකින් හොත්තට තෙත් කරලා. තජෝ කොටස් වලින් පින්වත්නී මේක උණුසුම් කරලා වායෝ කොටස් වලින් පුම් බලතියන හරියට කඩලෑටයක් වගේ කඩලෑට එක කතාවත් ශරීරය කතාවත් එකක් දෙකක් නෙමයි කඩලෑටයක් හොද්දට අරගෙන පොඩි කරල බලන්න පොඩි කලාම් පොඩිවෙල යනව නේද කඩලෑට යත්තින පටවී ස්වභාවෙන් පොඩිකරාට පස්සේ අත පුරාම ගෑවෙන්නේ කඩලෑටේ තිෙන ආප ස්වාභාවය නිසා ඒක සීතලක් කරී උුණුසුමක් කරිතියන්නේ ේජෝ සවභාවේ නිසා තිින්බිලාති බ්‍යවායෝ ස්භාව නිසා. සතරමහා ධාතුුවකින් මේ ශරීරයත් පටවී කොටස් විස්සා කාපෝ කොටස් දොලහකින් තෙත් කරලා තේජෝ ධාතු කොටස් හතරකින් පුම්බල පින්වත්න වායෝොටස්වලින් තේජෝ ධාතුොටස් පින්වත් උනුසුම් කරලා වායෝ කොටස්හයිකින් පුම්බලතියෙන්න්නේ. ඒකට අපි කියනවා සත්වයා පුද්ගලයා කියලා. බෙදල බැලුවට පස්සේ කොයි කෑල්ලටද සත්වයා පුද්ගලයා මම කියලා කියන්න පුළුවන්. යථාර්ථයක් විදියට කියන්න දෙයක් නෑ. මෙන්න මේක හොත්තට භාවනාවෙන් පැහැදිලිව දකින්න පුළුවන් මේ හකුළවා දැක්වූ විග්‍රහයක් නමුත් මේ ධාතු මනසිකාරයේ සම්බන්ධ ප්‍රාමාණික දේශනාවක් කියලා මං විශවාස කරනවා. හැම දෙනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස